අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ COVID-19 වෛරසය හේතුවෙන් කල් දැමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද දින ආරම්භ වුණා. මෙවර උසස් පෙළ විභාගයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වෙන අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362824 දෙනෙකු පෙනී සිටිනවා. දිවයින පුරා පිහිටි සියලු විභාග මධ්‍යස්ථාන දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සකස් කර ඇති අතර පැමිණෙන සියලුම සිසුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදද අනුගමනය කළ යුතු වනවා. මේ අද දින අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් පැමිණි ආකාරයයි. අතර ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ විභාග මධ්‍යස්ථානවල අද දින උසස් පෙළ විභාගය ආරම්භ වූ අතර තම විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග අයදුම් කරුවන් හට භාවිත කළ හැකි වෙනවා. දැන් මේ වන විට පොලිස් වසම් 18ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මන්නාරම් නගරය ආශ්‍රිත ග්‍රාම සේවක වසම් දෙකක් හුදෙකලා කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලත් එවාගෙම හුදෙකලා කරපු ප්‍රදේශවලත් උසස් පෙළ විභාගයට සහභාගී වෙන සිසුන්ට එය බාධාවක් වෙන්නේ නැහැ. එය සීමාවක් වෙන්නේ නැහැ. ඔවුන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් විභාගයට පෙනී සිටීමේ හැකියාව තියෙනවා. නමුත් අපි නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ මේ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන්ගෙන් විභාගය අද පටන් ගන්නවා. දින කීපයක් පැවැත්වෙනවා. විභාගයට යන හැම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පළඳ දෙන්න, හැම වෙලෙම පිරිසිදු කරගන්න, ගෙදරින් යනකොටත් පිරිසිදු කරගන්න, විභාග මධ්‍යස්ථානයේ ගාවට ගිහිල්ලාත් පිරිසිදු කරගන්න, විභාග ඉවර වෙලාත් පිරිසිදු කරගන්න, නැවත ගෙදර ඇවිල්ලාත් පිරිසිදු කරගන්න. ඒ එක්කම විභාග මධ්‍යස්ථානයේ අසල
කණ්ඩායම් හැටියට එකතු වෙන්න එපා. හුදෙකලාවම ඉන්න උත්සාහ කරන්න. කණ්ඩායම් හැටියට එකතු වෙලා එන ඉලක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න විභාග ඉවරනාට පස්සේ උත්තර ලියපු විදිය සාකච්ඡා කරන්න යන්න එපා. මේ తත්වය ඊටම අවදානම් සහගත తත්වයක්. යම් කිසි විදියකින් මෙවැනි උපදෙස් පිළිගන්නේ නැතුව ඔබට කොවිඩ් తත්වයක් ඇති වුණොත් තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා විභාගෙට. नियोज्य सामान्य अधिकारी वर्या अपवित मेलेस अदहस पालकला අද දින උසස් පෙළ විභාගයේ ආරම්භ වීම සමගම ඒ සඳහා සහභාගී වන දූදරුවන්ගේ ප්‍රමාණ පාසුකම් වෙනුවෙන් දිවයින පුරාම ශ්‍රී ලංකා ගමනාගමනලය මගින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරා භාග මධ්‍යස්ථානවලට කඩිනමින් ළඟා වීමට හැකි වෙන පරිදි විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සුවිශේෂී වෙනවා මේ අවස්ථාවේ කොවිඩ් 19 නිසා කවන කනෝප හැදෙන නීතියෙන් එම නිසා අපි සියලුම නගර ආවරණය වෙන පරිදි ග්‍රාම්‍ය ප්‍රදේශවල ඉඳලා බස් සේවාවක් අපි ආරම්භ කර අද උදෑසන 6ට ඒ වගේම දුම්රිය ස්ථාන මුල් කරගෙන මේ යංගොඩ ධනේමුල්ල ගම්පහ දුම්රිය ස්ථාන මුල් කරගෙන දුම්රිය යන වේලාවන්වලදී විභාග මධ්‍යස්ථානයට ළඟා විය හැකි වෙන පරිදි පහසුකම් සපයලා තියෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වගේ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රදේශවල පාසල්වල යන දූ දරුවන්ගේ මධ්‍යස්ථාන ගම්පහ දිස්ත්‍රික්කයේ තුලම තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේ මධ්‍යස්ථාන 14ක් තියෙන ඒ මධ්‍යස්ථාන 14ක් ආවරණය වෙන පරිදි අපි බස් රථ සේවා සපයනවා. මේ බස් රථවල විභාග සඳහා පිරිසිදු දුරට පමණයි ගමන් කරන්න පුළුවන්. මේ බස් රථ සේවා අද දින සිට විභාගය අවසන් වන තුරුම පෙබරවාරි සහ පස්වරු වේ කාලපරිච්ඡේද දෙකේදීම මේ අඛණ්ඩව පවත්වාගෙන යන්න අපි මේ සැලසුම සකස් කරලා ක්‍රියාත්මක කරනවා අද දින සිට මම මේ අවස්ථාවේදී ඉතා ඉල්ලීමක් කරනවා කාරුණිකව ඒ සියලුම දූ දරුවන් සහ දෙමව්පියන් පැමිණෙනවා නම් සෞඛ්‍ය අංශ වලින් ලබා දෙන කියන නිර්දේශ අනුව අනිවාර්යෙන් පැමිණෙන්න මෝහ ආවරණ සැලඳීම ඉතාම අත්‍යවශ්‍යයි මේ අතර යම් කිසි අයදුම් කරුවෙකු හට මෙම බස් රථ සේවාවන් මගහැරුණොත් හෝ බස් රථයක් අයදුම් කරුවා සිටින ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් එවන් ගැටලු සඳහා මෙම දුරකථන අංක අමතන ලෙසත් ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා අපි ප්‍රාදේශීය කළමනාකාරීත්වයක් රිකෝ කළමනාකාරී දැනුවත් කරලා තින්නේ යම් සිදුවියකින් යම් සිදිනක භාගයට පැනී සිටීමේ අපහසුතාවයක් ඇතුනොත් වහාම තම නිලලතේ හෝ යොදවලා ඒ දුව හෝ පුතා නියමිත ස්ථානයට නියමිත වෙලාවට රැගෙන යාමට කටයුතු කරන්න කිව්වා. ඒ නිසා අපි අමතන්න අපි ඕනලාග සූදානම්ින් ඉන්නේ උදව් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වශයෙන්. අද දින ආරම්භ වූ උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.